පැත්තෙම පාරේ දෙක්කනේ හෙන්නත් මේ සරි මේක කොහොම හරි කරන්න ඕන කියලා අපි හිතනවා. රටක් ඉවරයි අපි. ජනාධිපති කන්දේ මුසිය කියනවා නම් ඒක කුමන්ත්‍රණය කියන්නේ. ඒ කන්දේ කියන්නේ බලෙන් අපි නායකයා කියලා ඉන්නවා කියන කුමන්ත්‍රණය. ඒ නිසා ජනාධිපති කන්දේ කියන්න වෙන අපේ යුද්ධ එකතු වෙන පුළුවන් ඔක්කොම එකතු වෙයි කියලා තමයි අපි හිතන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව යන්න අන්තිට ජනතාවගේ ජන මරණය හිමිදී ඉඩ දෙන්න එපා මිනිස්සුන්ට. මේ තමන් කැමති මේ කණ්ඩායමක් තෝරා ගන්න සහ ඒ වගේ ඉතින් ජාත්‍යන්තර වුණත් ඉතින් අපි ඡන්දයක් නොකිය බෑනේ ඉතින්. මිනිස්සු දැනට ඉවසගෙන ඉන්නේ ඡන්දයෙන් මේක බේරා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ. ඡන්දෙක තියෙනවා කියලා මට යන්න ලොකු ලොකු ගැටුමක් ඇති වෙනවා. ඔව්, විශේෂයෙන්ම අපි අපේ රටට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේක වෙනස් කිරීම සඳහා අපි කරන වැඩකටයුතු පිළිබඳව උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපේ රට හැම පැත්තෙම ගිලා බැහැලා තියෙන්නේ. ඒ නිසා මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා අනිකුත් ආගම් උතුමන්ලා රටේ වෘත්ති වේදීන් කර්මාන්තකරුවන් මේ සියලු දෙනාත් එක්ක අපි ලොකු සාකච්ඡාවක් යනවා. මේක හුදු දේශපාලන පාක්ෂික ව්‍යායාමයක් නෙවෙයි, ජාතික ව්‍යායාමයක්. අද අපිට අවශ්‍යයි මේ ගිලිලා තියෙන රට ගොඩ ගන්න. ඒ වෙනුවෙන් උන්වහන්සේලාත් එක්ක සාකච්ඡාවක් තමයි අපි අද සිදු කරේ. දැන් ජනාධිපතිවරණී ඩොක්ටර්ණ ඔබතුමාලා රට හැමතැනම යනවා. එතකොට සාමාන්‍ය ජයග්‍රහණය ස්ථිරතියද ඔබතුමාලට? අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට අලුත් බල අලුත් වෙනසක අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම මේ රට මුහුණ දීලා තියෙන කඩාවැටීම දිහා බලපුවහමත් මේක වෙනස් කිරීමේ උවමනාවක් පොදු ජනතාවට වගේම අපිටත් තියෙනවා. ඒ නිසා පොදු ජනතාවගේ උවමනාවත් අපේ උවමනාවත් අද එකක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ වසරේ මේ වෙනස කළ හැකියි කියලා. ඒනොට ඊයේ කොට්ටුවේ එමතුරු ගොඩ කීපදෙනෙම රනිල් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ඊයේ ප්‍රකාශ කරා. ඒ වගේම රටේ දැන් ආර්ථිකය හොඳ නිසා ඕනතරම් සල්ලි තියෙනවා විදේශ සංචාරය යන්න. ඒ වගේ රටක් දිනුවේ තියද්දිත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොහොතේ නැව්වල ගිහිල්ලා පාටි දානවා. ඉතින් රට දිනු වෙලා කියලා ඔබතුමාලට පේන්නේ නැද්ද? විශේෂයෙන්ම ඒගොල්ලෝ රනිල්ට සහය දෙනවා කියලා කිව්වද? ඊයේ ඔබ මුහුණ දැක්කද වෙන පැත්තක් දැක්කද? කතා කරේ කොයි පැත්ත? කොහොමුණත් ඒගොල්ලොම ආර්ථික වට්ටලා, ඒගොල්ලොම රට විනාශ කරලා, ඒගොල්ලොම හොරකම් කරලා, මහා විනාශකාර රටක් හදලා පොඩි අඩියක් ඉස්සරහට අරන් කියන ඒගොල්ලෝ මේක හැදුවා කියලා. එනිසා මේක හැදුවා නෙවෙයි, රනිල් වික්‍රමසිංහත් ඔය නඩයත් මේ රට මේ විපතට පත් කරපු කණ්ඩායම. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මේක වෙන කෙනෙක්, විපතට පත් කරේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ වෙන කට්ටියක්, රනිල් වික්‍රමසිංහ තව කට්ටියක් නෙවෙයි. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ රට විනාශයට පත් කරේ. ඒ නිසා අවශ්‍ය වී තිබෙන්නේ මේ චෞර විනාශකාරී කණ්ඩායමෙන් මේ රට මුදවගෙන මේ රට නව දිශාවකට යොමු කිරීම. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ 1977 පාර්ලිමේන්තුවට ආවේ. ඔහු පිටිපස්සෙන් ඉඳ බොහෝ දෙනෙක් ඔය පුටුවේ වාඩි වුණා. චන්ද්‍රිකා හිටියේ රනිල්ට පිටිපස්සේ, චන්ද්‍රිකාවෙ පුටුවේ වාඩි වුණා. මහින්ද හිටියේ රනිල්ට පිටිපස්සේ, මහින්දෝයි පුටුවේ වාඩි වුණා. මෛත්‍රී හිටියේ රනිල්ට පිටිපස්සේ, මෛත්‍රීෝයි පුටුවේ වාඩි වුණා. ගෝඨාභය හිටියේ රනිල්ට පිටිපස්සෙන්, හැබැයි ගෝඨාභය පුටුවේ වාඩි වුණා. එනිසා රනිල්ට දීර්ඝ කාලයක් ගිහලා මේ පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. අහම්බයකින් නේද, පිනා චාන්ස් එකකින් මේ පුටුවේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ දැන් එයා ඇරියස් කවර් කරනවා. අනිත් ජනාධිපතිවරුන්ට අවුරුදු 5ක් තිබුණා, සමහර අයට 10ක් තිබුණා. මෙයාට තියෙන්නේ අවුරුදු 2කට වඩා දෙකක් වගේ ඉතා කුඩා කාලයක්. ඒ නිසා එතුමා මොකද කරන්නේ, අර මුළු අවුරුදු 45ෙම පුටුවේ වාඩි වෙන්න කල්පනා කරලා හිතපු දේවල්
මේ මාස 7 8 කරන බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මා දන්න විදිහට උ රටවල් 8කට ගිහින් තියෙනවා. 18කට. රටවල් 18කට ගිහින් සංචාර 18ක් ගිහලා තියෙනවා. මලගෙවල් වල ගිහින් තියෙනවා. පදවි ප්‍රාප්ත වලට ගිහලා තියෙනවා. ජනාධිපති දිරුන් දිවන තැන් වලට මාලා දිවෙන ගිහලා තියෙනවා. ලෝකේ කිසි නායකයෙක් නැති සමුළු වලට ගිහලා තියෙනවා. ඒ නිසා එතුමා චුට්ටක් ජනාධිපති ධූරයේ විඳිනවා මේ දවස්වල කියලා තමයි අපිට පේන්නේ. ඇත්තට මේ නායකයන්ගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ. අපේ රට ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපිට දරා ගන්න බැරි තරමට ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. හැම ඩොලරයක්ම අපිට රන් හා සමාන ලෙසට වටිනාකමක් තියෙනවා. ඒ තිබියදී මේ රතු මුහුදට නැව් යවන්නයි නේද? ඒවට සෙබළු යවන්නයි ඒවට විශාල ඩොලර් ප්‍රමාණයක් නාස්ති කරන්නයි මේ තීන්දුව ගන්න නායකයන්ගේ ඇත්තටම ඔළුව පරික්ෂාරම් කරන්න ඕන දෙයක්. ජාතික ජනබල වේගයට විවිධ පාර්ශ්වයන්ගෙන් අවවාද අපවාද දෙනවා. මේ පිළිබඳව පක්ෂයක් විසින් උතුමාලාගේ මතය මොකක්ද? අපි ජනතාවත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ මාධ්‍ය සාකච්ඡා තියදී අපිට බයිනවා. ඔගේ පක්ෂ මා දන්නවා ඒගොල්ලන්ට මේ ජනතාවත් එක්ක ආමන්ත්‍රණයක් නැහැ. එක්කෝ ජනතාව ගාවට ගිහිල්ලා මොනවාරි දීලා මිනිස්සුන්ට කතාවක් කරන්න වෙලා තියෙනවා. එක්කෝ කාර්යාලේ දිනපතා මාධ්‍ය සාකච්ඡා තියෙන වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මාධ්‍ය සාකච්ඡාවල අපිට බැන බැන බුර බුර ඉන්නෝ. අපි ඒවා පයිස්සෙකට මායින් කරන්නේ නැහැ. අපි ජනතාවත් එක්ක දේශපාලන කරමින් ඉන්නවා. ඒ නිසා මෑත යුගී ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් බැලුවොත් ඒ හැම ව්‍යාපාරයකටත් වඩා වැඩියෙන් අපි වේගයෙන් ජනතාවත් එක්ක දේශපාලන කරමින් ජනතාව දැනුවත් කරමින් ජනතාව සංවිධානය කරමින් මොකද මේ ප්‍රයත්නේ හුදු ඡන්දදායකින් කරගන්න ඕන වැඩක් නෙවෙයි මේක රටේ ජනතාව දැනුවත්භාවයෙන් අවබෝධයෙන් මේ පරිවර්තනය කරගන්න ඕන ඒ සඳහා අවශ්‍ය වෙන දැනුම සංවිධානය ඇති කරමින් අපි ඉස්සරහට යනවා ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මැතිවරණය කරන ජනාධිපති මැතිවරණය විවස්ථාව අනුව එන්න ඕන ජනාධිපති ඡන්දේ අපි ඒකට සූදානම් වෙනවා හැබැයි වෙනද ඔහොම ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපේ රටේ ජනාධිපති ඡන්දෙද පාර්ලිමේන්තු ඡන්දෙ කියලා ප්‍රශ්නයක් තිබුණේ නැහැ විවස්ථාවට අනුව තිබ්බ ඡන්දෙ තිබ්බා හැබැයි දැන් පාලකයන්ට සිද්ධ වෙලා තියෙනවා ජනාධිපති ඡන්දෙ ඉස්සරලා තියෙනවද මහා ඡන්දෙ ඉස්සරලා තියෙනවද කියලා කල්පනා කරන්න මාධ්‍යවේදීන් ඇවිත් ඔබටත් සිද්ධ වෙලා තියෙනවා ජනාධිපති ඡන්දෙද මහා ඡන්දෙද ඉස්සරලා තියෙන්නේ කියලා හොයලා බලන්න එයි අද ඒගොල්ලෝ කල්පනා කරනවා ජනාධිපති ඡන්දෙ තිබ්බොත් ජාතික ජනබල වේගයට වාසි වෙයි ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් පාර්ලිමේන්තු ඉස්සරලා බලමුද කියලා ආයෙ හිතනවා හිතනකොට ඒක ඊට හපම් වගේ පේනවා ආය කියලා ජනාධිපති ඡන්දෙට එනවා. ඒ නිසා මේක දෙපැත්තට පැද්දෙන උන්චිල්ලාවක් වගේ විතක ජනාධිපති ඡන්දෙත් විතක මහා ඡන්දෙටත් අල්ලු වෙනවා. ජාතික ජනබල වේගය අපි ඕනෑම ඡන්දකට ලෑස්ති. අපි ඉස්සරලා මේගොල්ලන්ට කියන්නේ මුදල් නැහැ කියලා බලහත්කාරයෙන් කල් දාපු පළාත් පාලන මැතිවරණ තියන්න. ඒක තමයි ව්‍යවස්ථාව, ඒක තමයි නීතිය. ඒක තමයි යුග් සාධාරණත්වය. ඒක තියන්නේ නැතුව වෙන වෙන හොරගල් අහුලනවා. ඉතින් මේ පාලක කණ්ඩායමට හොරගල් අහුලන්න සිද්ධ වෙලා තියෙන අන් කවරක්වත් නෙවෙයි වෙනද ඒගොල්ලන්ට කිසි ඡන්දයකට ප්‍රශ්නයක් නැහැ එක්කෝ ඒගොල්ලෝ එක්කෝ ඒගොල්ලන්ගේ අනිත් ගොල්ලෝ කොහොමද තිබුණේ හැබැයි ලංකාවේ පළවෙනි වතාවට ඒක ඒ දේශපාලන සිටියම වෙනස් වෙන්න යනවා එනිසා ඒගොල්ලෝ හොරගල් අහුලමින් ඉන්නවා ජාතික ජනබල වේගෝගෙන ඕනෑම මැතිවරණ ලෑස්සි අපි ඉස්සෙල්ලා කියන්නේ නීත්‍යානුකූල පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණ පවත්වන්න කියලා විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා නිෂ්පාදනය කඩාවැටුනහම මිල ඉහළ යමක් තියෙනවා. සිද්ධ වෙන දේ තමයි අපේ නිෂ්පාදනය වැඩි වුණාම මිල පහළ යමක් තිබෙනවා. ඒව කරන්න ආණ්ඩුව ඕනේ. හිග වෙනකොට මිල ඉහළ යන්නයි, වැඩි වෙනකොට මිල පහළ බහින්නයි ආණ්ඩුව ඕනේ. ඒක ස්වභාවය. ආණ්ඩුවක් ඕන මොකද්ද? වැඩි වෙනකොට වෙළඳ පොලේ මිල ස්ථාවර කරමින් ගොවියට සාධාරණ මිලක් ලබා දෙමින් අතිරික්ත නිෂ්පාදනය ගබඩා කරන්න ඕන. හිග වෙනකොට අතිරික්ත නිෂ්පාදනය වෙළඳ පොලට ඇවිල්ලා තුලනේ ඇති කරන්න ඕන. ඒව කළමනාකරණය කරන්න තමයි ආණ්ඩු තියෙන්නේ. ස්වභාවිකව නම් අස්වැන්න වැඩි වෙනකොට මිල අඩු වෙනවා, අස්වැන්න අඩු වෙනකොට මිල වැඩි වෙනවා. ඒක ස්වභාවිකදී. හැබැයි ආණ්ඩු තියෙන ඕන මේක කළමනාකරණය කරන්න. ඒ නිසා මේ නිෂ්පාදනය අඩු වැඩි වීම පිළිබඳ කළමනාකරණය කිරීම පිළිබඳ වෙළඳ පොලේ දත්ත උපයෝග කරගෙන වෙළඳ පොල කළමනාකරණය කිරීම පිළිබඳ උන්ට දැක්මක් නැති වීම ප්‍රතිපාක තමයි මේ තිබෙන්නේ. අපිට එහෙම දැක්මක් තියෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.